මෙවර ආසියානු කුසලාන තරගාවලියේ බී කාණ්ඩයේ තිරණාත්මක තරගයක් අද සවස 3ට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරයි. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්න පන්දුවාර 10යි පන්දු දෙකක් තුලදී ලකුණු 63ක සාර්ථක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණේ. ඔවුන් දෙදෙනා අකණ්ඩව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 50ට වඩා තෙවන ඉහළම සබඳතාව පිහිටුවමින් ගුල්බදින්ගේ පන්දුව කමුවේ දැවී ගිය කරුණාරත්න ලකුණු 32කට දැවී ගියා. පන්දු 35 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 6ක් ඇතුළත් දෙවන විකට්ටුව වෙනුවෙන් ලකුණු 17ක් එක්වන විට පැතුම් නිසංක ලකුණු 41කට දවා ගැනීමට ගුල්බදින් සමත් වුණා. ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 86ක් වන විට නැවතත් ක්‍රියාත්මක වූ ගුල්බදින් සදීරව ලකුණු 3කට පිටියේ නෙවත් කිරීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුනම දවා ගැනීමට සමත් වුණේ ගුල්බදින් විසින්. සිවන විකට්ටුව වෙනුවෙන් ලකුණු 102ක් එක්කිරීමට කුසල් මෙන්ඩිස් සමගින් චරිත් අසලංක සමත් වුණා. කෙසේ වෙතත් චරිත් අසලංක ලකුණු 36කට රසිද් ඛාන්ගේ පන්දුව කමුවේ දැවී යාම සමගින් එම සබඳතාව බිඳ වැටුණා. පන්දු 43කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර දෙකක් හා හයේ පාර එකක් ඇතුළත් පස්වන විකට්ටුව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමගින් දරංජේ සිල්වා ලකුණු 33ක් එක්කලා. දනංජය ලකුණු 14කට දවා ගැනීමට මුජිබ් සමත් වුණේ ශ්‍රී ලංකා 6 වන විකට්ටුවද අහිමි කරමින්. ඉන් අනතුරුව තවත් ලකුණු 5ක් එක්වන විට සතකයට ආසන්නව සිටි කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යාමකට ලකුණේ ලකුණු 92ක් ලබා සිටියදී පන්දු 84කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 6ක් හා 6 පාර 3ක් ඇතුළත් මේ අතර කුසල් මෙන්ඩිස් අද ලකුණු 3000 කඩේමද පසු කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 227ක් වන විට තම නායකත්ව වගකීම යලිත් අමතක කළ දසුන් සානක ලකුණු 5කට දැවී ගියේ රසිට් කාන්ගේ පන්දුවක් කමුවේ. කෙසේ වෙතත් යම් අවදානමකට ලක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ 8 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ දුනිත් වෙල්ලාලගේ සමගින් මහීස් තීක්ෂණ ලකුණු 64ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 291ක් දක්වා සුරකිව රැගෙන යමින් වෙල්ලාලගේ පන්දු 39කදී නොදවි ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර 3ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ඉනිමේ අවසන් පන්දුවට දැවී ගිය තීක්ෂණ පන්දු 24කදී ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුණා. හතරේ පාර 2ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 291ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යෙවීමේදී ගුල්බදින් ලකුණු 60කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුණා. රසිද් ඛාන් ලකුණු 62ක් ලබා දී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. මේ අනුව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර වටේට පැමිණීම සඳහා මෙම ඉලක්කයේ පන්දුවාර 37යි පන්දු 1ක් තුලදී හඹා යා යුතුයි. පැයෙන් අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.